පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබුවන්ගේ ලේ මතින් දේශපාලනය කරන්න එපා. මේ ටිරාන් අල සමතිවරයා ඉල්ලන්නේ අනුරාධා හිරත් සහ ක්‍රිෂාන් පතිරත් ජයසූරියගේ වාර්තාව. විෂන් කියා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කියා එකක්. පාස්කු දින විවාදේ පිළිතුරු කතාව කරමිනුයි ඇමතිවරයා කියන්නේ අපි එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳමු. මගේ අරමුණ විමර්ශන හරියාකාරව කරලා දඬුවම් දෙන්න ඕන අයට දඬුවම් දීම කියලයි ඔහුගේ සදහනක් වසඳක්වා තිබෙන්නේ. පිළිතුරු කතාව කරවන අතරේම අවසන් දින විවාදයේ අදහස් කීපයකට යමු. මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාතලෙන් අහුවෙච්චි පොඩි සහරාන් සොනික් එක්ක කටයුතු කරලා තියෙනවා කියලත් මේ වාර්තාවේ සඳහන් කරනවා. ඒ අතරේ මමාති විජේදාස රාජපක්ෂගේ ප්‍රකාශයටත් යමු. ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජනය ගැන මම 2017 දී පාර්ලිමේන්තුවට කිව්වා. ඒ අතරේ මෛත්‍රීපාල සිරිසේන කියනවා ප්‍රහාරයක් ගැන බුද්ධාංශය දැනුන් නොදුන් බව මා කීවත් ජනතාව පිළිගත්තේ නැහැ කියන එකයි. ඒ අතරේ මනුර කුමාර් දිසානායක කියන්නේ එදා සිට ජනපතිටත් අගමැතිටත් වක්කීමෙන් ගැලවෙන්න බැහැයි කියන කාරණාව පිළිබඳව. ඒ අතරේම කංචන විජේසේකර කියනවා විපක්ෂයට අවශ්‍ය විය ඇත්තේ පාස්කු සිද්ධිය දේශපාලන අවියක් කරගන්න කියලා. මේ අතරේ අද්මිරාල් සරත් වීරසේකර කියන්නේ පාස්කුදා ප්‍රහාරයට දේශපාලනය ගෑවිලා කියන එක තනිකරම විහිළුවක් කියන කතාව. ඒ අතරේම මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශය සිද්ධිය හොද හොද මඩේ දාන්න එපා. රහිම කියාදී රංජිත් මද්දුම් බණ්ඩාර උත්තර දෙනවා ප්‍රහාරයේ මහා මොලකරු බව කී නවුෆ් මවුලුවගෙන් කට උත්තරයක්වත් අරගෙන නැහැයි කියන එක. ඒ අතරේම රාජ්‍යමන්ත්‍රී තාරක බාලසූරිය උත්තර දෙනවා ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙලි කරගන්න අපිටත් අවශ්‍යයි කියන කතාව ඔහු ප්‍රකාශ කරද්දී මන්ත්‍රී නිමල් පියතිස්ස කියන්නේ මහා මොලකරුවෙක් ඉන්නවද කියා හෙලි කරන්න කියලා. ඒ අතරේම වජිර අබේවර්ධනගේ ප්‍රකාශයක දක්වන්නේ ප්‍රශ්නය විසඳන්න කල්පනාවෙන් වැඩ කරමු කියලයි මේ වාර්තාවේ ස්ථාන කරලා තියෙන්නේ. අන්තිමට මහා මොලකරුවෙක් හොයාගන්න පවත්වපු පාස්කු විවාදය දැන් අන්තිමට හොයන්න වෙලා තියෙන්නේ. පාස්කු විවාදේ මහා මොලකරු පාස්කු ප්‍රහාරේ නෙමෙයි විවාදේ මහා මොලකරු සොයාගන්නයි දැන් අන්තිමට අපිට ඉතුරුනේ. කිසිවක් ඉතුරු නොවුණු කිසිවක් අලුතෙන් යමක් සමාජයට ලබා නොදුන්නු විවාදයක් එලෙස තවත් සල්ලි කාබාසිනිය කරමින් අවසන් වූ වගයි එසේ ප්‍රකාශ කරන බලමු මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දක්වන අදහස. සෙල්ල හිටපු ජනාධිපතිතුමා මේ පාස්කු ප්‍රහාරය සිදු වෙනවා කියලා ඇත්තටම දැනගෙන හිටියා. එහෙම දැනගෙන හිටියා නම් ඇයි ඒ ගැන මුකුත් නොකලේ? මේව අපිට දැනගන්න ඕනේ. අපිට ඒගොල්ලෝ හදලා දීලා තියෙන වට්ටෝරුවක් පිළි අරගෙන කට පියාගෙන ඉන්නේ කියලා කියන්න බෑ. අපිට ජාත්‍යන්තරයට යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ නායකයෝ මේකේ සත්‍ය සොයා ගන්නට අවංක නිලධාරීන් පිරිසක් හරහා යම් කිසි ප්‍රයත්නයක් දරනවා නම් අවාසනාව ඒ ත්‍රස්තවාදීන් මෙහෙයපු ඒ ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරපු මහමුලකාරයෝ අද පාර්ලිමේන්තුවේ අපි පාලකයෝ එවන් පිරිසක් නීති හදන තැනට ව්‍යවස්ථාදායකට ගිය තැන අපට යුක්තිය ඉටු වෙයිද? යුක්තිය ධර්මය මේ රටේදී ඉටු වෙන්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ජාත්‍යන්තරයේ උදව් ඉල්ලා සිටිය යුතුයි. එයා මම මහත්යෙක් කරා බෑ. එයාට මහත්යෙක් වෙන බැරි වුණා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ පුද්ගලයා ලෝකය ගැන දන්නේ නැහැ. හමුදා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඕනනම් ෂෝට් ගන් එකක් ගැන දන්නේ නැති මොකද ග්‍රාම ආරක්ෂක කෙනෙක් වෙලා හිටපු ඉඳ. මට බලය ලැබුණොත් කවදා හරි අනිවාර්යයෙන් මම මෛත්‍රීපාලට උගන්වනවා මොකද්ද නීතිය, මොකද්ද ආරක්ෂාව කියන්නේ, මොකද්ද යාර කරන්න තිබුණ රාජකාරිය කියලා. මොනවද අභියෝග කරේ? ඔය මාස 3-4 ළමයි ඇඟේ කක්ක දා ගන්නවනේ. ඒ වගේ වැඩ තමයි ආ ඔය කරගන්නේ. ඉතින් කවුරු හරි හොදයි යාව. අපේ බලය ස්ථිරයි. අපි ආණ්ඩුවක් හදනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ වගේ අයගෙන් නේද යුක්තිය බලාපොරොත්තු වෙන්නේ? ඔබ මේ වගේ අයගෙන් නේද පාර්ලිමේන්තුවෙන් සාධාරණත්වය බලාපොරොත්තු වෙන්නේ? ඔබ මේ වගේ අයගෙන් නේද පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් අනාවරණය කරන තෙක් බලා සිටියේ? දැන් ඔබට මොකද හිතෙන්නේ? ඔව්, ඔබ පළමු අතර වටුණා, දෙවනු අතර වටුණා, තෙවනු අතර වටුණා. මේ අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සමාජිකයේ ඔවුන්ම කියනවා ඔවුන් එකිනෙකා අවුරුදු 3-4 මාස 8-9 දරුවෝ වගේ ඇඟ පුත් පුරා ජරාව තවරගෙන ඉන්නවයි කියන කතාව. තවදුරටත් අපි යුක්තිය බලා නිරෝගී පෑපත් සමක් සති දෙකකින් වැස්ලින් නව අංගයේ රෝස රකින්න වෙළඳ නාමය.